මෙතන ඉදිරියට යාමේ පියවර ගැනීම මේ පූර්ණ බලතල ඇත්තේ මේ ගරු සභාවේ ඔබටයි පොදු එකඟතාවයක් ඔස්සේ ඒ පියවර ගන්නට එක්වෙන ලෙස මම ඔබ සැමෙන්ම ඉල්ලා සිටිනවා රටේ අවශ්‍යතාවයක් සාර්ථක ගැනීමට මේ පාර්ලිමේන්තුව ශක්තිය මෙන්ම පුළුල් දැනිමක් ඇති බව තහවුරු කරන්නට එක්වෙන ලෙස මම මේ ගරු සභාවෙන් ඉල්ලා සිටිනවා මං යන රනිල් වික්‍රමසිංහ දැන් ඔය එන ගන්න තමයි යන්නේ ඉන්දියාව අන්දන්න කියලා महिंद राजपक्ष महत्पारे अवृद्ध तिस्पाक युद्ध दरुण युद्ध युद्ध लक्षगान जनता जीवित अति करो एक उतर वेन्न पुलवा दकुन वेन्न पुलवा नगेन पुलवा मेरा इपदीच मिनी अतीत ඔබටත් මටත් කටුක අතීත අධ්‍යක්ීම් තියෙනවා ඒක ඇත්ත 2015 19 ජන එතුමා අගමැති වෙලා ඉන්නකොට පාර්ලිමේන්තුවට ඔය වගේම මාසයකට ඇවිල්ලා එක දවසක් ඇවිල්ලා කතාවක් කියනවා හරි මේ ඒ කතාවලට අපි පිටිපස්සේ ඉඳගෙන මේ ඉස්සර ගැහුවා දැන් ජනාධිපතිතුමා මේ කරන්නේ වෙන ප්‍රොජෙක්ට් එකක් ජනාධිපතිතුමා මේ දැන් පොලිස් බලතල දෙනවද නැද්ද කියන එක එයා මේ පාර්ලිමේන්තුවෙන් අහලා කරන්නෙම බොරුවක්නේ මොකවුද මේ පාර්ලිමේන්තුවේ බහුතරයේ ඉන්නේ යාව බලයට ගෙනාපු මිනිස්සු ජනාධිපතිවරයාව බලයට ගෙනාපු මිනිස්සු තමයි පොහොට්ටුව තමයි බහුතරය හරි දැන් එයාගේ දෙවෙනියා කවුද අගමැතිතුමා ඉස්සෙල්ලා අගමැතිතුමාගෙන් අහන්නකෝ 13ට කැමතිද නැද්ද කියලා අගමැතිතුමාගේ දේශපාලන ඉතිහාසෙම තියෙන්නේ 13ට විරුද්ධව ඉතින් අගමැති වෙලා ඉඳන් කරපු දේ තමයි අද ජනාධිපති වෙලා එතුමා මේ කරන්නේ ඡන්දේ කල් දාගන්න ධාතුනකින ඉලක්කමක් එක තව එකක් අපි දැන් බංකොලොත් රටක්නේ දැන් අපි ඇමරිකාවට ණයයි චීනෙට ණයයි ඉන්දියාවට ණයයි අපේ රට අපිටද කියලා දන්නේත් නැහැ දැන් අපි මේක බෙදා ගන්න හදනවා මේක බංකොලොත් රටක් කියලා ජනාධිපතිතුමා කිව්වා ජනාධිපතිතුමා මේක බලය බෙදන්න ඉස්සලා අපි දැනගන්න කැමති 13 කියලා 14 ආවනේ 14 වන්සේ 15 ආවා 15 වන්සේ 16 ආවා දැන් 18 ඇවිල්ලා මහින්ද මාත්‍ය තුම්පාර ජනාධිපති වෙනකොට ව්‍යවස්ථාවක් ගෙනාවා 19 වෙනකොට ඒ ව්‍යවස්ථාව අවශ්‍ය වුණා එතකොට 13න් පස්සේ 14 එනකොට 13 තාමත් ක්‍රියාත්මකද නැත්නම් ඒක අවශ්‍ය වෙලාද එමල මිනිසුයි සිංහල මිනිසුයි හැමදාම බෙදලා තියලා මේ යාපනයේ ඡන්දයි මේ සිංහල ඡන්දය ආරක්ෂා කරන්න ගේමක්ද ඉස්සලා අපි කියන්න කැමති මේ රට බංකොලොත්තු ඒ ඉඳ බලය බෙදන්න ඉස්සලා රට සංවර්ධනය කරලා ඊට පස්සේ බලය බෙදනගෙන බලමු 13 ගැන කියන්න තියෙන්නේ 13ක් තියනවද මේක දේශපාලඥයන්ට ඕන විදියට නෙමෙයි 13 යන්නේ සිංහල මිනිසුවත් දෙමළ මිනිසුවත් 13ක් ගැන නෙමෙයි හිතන්නේ මේ කොහොමද ජීවත් වෙන්නේ කියලා ගැන හිතන්නේ මිනිසුන්ට දැන් මේ තියෙන ජීවන ප්‍රශ්න වලට 13ක් ගැන නෙමෙයි හිතන්නේ තින්නේ අපිට දැන් කියන්න තියෙන්නේ එයාලා ඔක්කොම යාළුවෝ මල්ලි කියලා තමයි 13 කියන්නේ මේ 13ට වඩා 20කුත් කියලා එකක් තියෙනව නේද මිනිසුන්ට මේ මොන 13ද 13 කියනවා 14 කියනවා 15 කියනවා මිනිසුන්ට ඒක නෙමෙයි ජීවත් වෙන්න ක්‍රමවේදයක් තියෙනවා මිනිසුන්ට ඒක සලස්සලා දෙන්න ඕනේ මොනා ගෙනාවත් වැඩක් නැහැ මං හිතන්නේ මම මහජනයා මට මේ රටේ පුරවැසියෙක් මටත් අයිතියක් තියෙනවා රට ගැන කතා කරන්න ඒ නිසා මේ 225ට බැරි නම් අර චන්ද්‍රිකා මඩම් ගෑණියෙක් කියලා ලස්සනට කෙරුවා අපි පාන්දරතල 3:50ට ගෑවා චන්ද්‍රිකා ගලාගේ අම්මලා ලස්සනට කෙරුවා පොලිමේ තිබ්බත් රට ගොඩ දැම්ම ණය වුණේ නැහැ දැන් ලංකාවේ ඉපදෙන ළමයන් ණයයි मट किया मम बिजनेस
दातुन गेन मंगिता दातुन गेन कथा करना दें मेटे इन नायक मुकुद पक्ष विपक्ष देश पालन में दातुन गेन कथा करना कौरुत मेराटे अहिंसक जनता जीवत्ते कौम देखी इन एक मौलिक कर सा कच्चा करना अटी मे धातुंग निवस्था संशोधने का मे दिन वह दिग्न दिघट में सामजे वगेम पार्लमेंट तुला विशाल वशं कथा बहट दिन आंदोलनात्मक मतृका वक् बहट पत्थ थिंक मे अभी एगन एलियट बेहला विविध मिनसुंगे एक विधि पड़ी पड़ी अदास्टिक अग्गिया इतने अपीट बेहद्यक्तम एक अतमी जनगण हिटिया कारण अपीट उपकरणते कारण मेक मे सामजे जनाधिपति विशेष अम्मेक मतुकने कारण जनाधिपत मे विशेष प्रकाश युद्ध पार्लमेंट यदि मे तुम हाईलाइट कर अक्तमा मट मत वे पक्षी नायक सजित दास विपक्ष नायक तुम मैं सहेण मे पेटलना जनाधिपति तेक् मे तर्क करना जनाधिपति क्या चंदे कल की जनवर मक है आंडूट मे वे अद्भुत को मेदे जनाधिपति तुम की मे मेधा तुने प्रश्न विसन दें वीट पास चंदे अंदील कथा उत्तीनो एहंग मे महिंदा मदवीर अमाते तुमा मे गे प्रकाश किए यूट्यूब नालिका वाले पाल ना मे तुम की मेक मे दनट मत तीयन देयाक मेक अमुत अलुद्याक मे मेक दनट मत मे क्रियात्मक वेद नीतियाक किल कथावाक महिंद अमरवीर महात्म की अमत तुम की यात्र जनाधिपत तुम की मे अम संशोधन तीयन वालू ये संशोधन सहित मेक बलात्मक मे देशीय सिपाही में सहयोग होने हेम कथावाक थिंक मे मे परस्पर कथा गुडक मेक गेन मतुन ऐ थिंक मे गेन अभी कथा कर मे हेतु अब तुम या मे वगकुत उद्गल एक नीति क्रियात्मक तेन हिटभू सह ना नीति क्रियात्मक नीति हदन तेन अट्ट ओम लंग कने क्विदियट अब तुम या मेघन अपीट अदाशक दिन्टम मेहमाय दैन धातु संशोधने अपेरटे पार्लिमेंट सम्मत कर लाल इतकोड़ दैंग ये धातु संशोधने गिना भी पलासभा क्रमेय गिना भी मेरटे तीन जाति प्रश्न विसंधान के मेराटे प्रधान देशपालन पक्ष सीएलम पीलिगा मेराटे दाचुक प्रश्न तीयनवाक विसंधानोटे एक नोफिका विसंधगा तमए अवृद्ध तीसपाक युद्धे काटली युद्ध अवसान विला तीन मेराटे सीरम देशपालन पक्ष वगकीन मेक दंग विसंधगा नम तपिट पेन तीन दे तम जनाधिपति वर मे देशपालन गेम पटांगार तीन मोद मेके मे मम दें जनाधिपति तुम्हें मेके संशोधन तीन इतिपत्करा संशोधन मोका संशोधन मम न मम पलासभा मंत्री वर खटियट पार्लमेंट इनका नियोजने अभी दुकान संशोधन केमन जनाधिपति तुम आगे योजना वाल इद्रिपत्करा हेमन तो मे जनाधिपति तुम गहिंगे अभी पार्लमेंट इंगा मे पलासभा चंदी संशोधन तीनों दिखे हेमना जनाधिपति तुम की अंडोने यागे संशोधन मेक यागे संशोधन आईट दान अपीट बल्ल की अंड बुलवा आप मे वट आईक याकियाँ तू या पार्लिमेंट दाल या चंदे नुतिया इन का साधारण हदन एकदम इकराने या टोने चंदी आने भया एकदम अरते हरदे या चंदी आने भया एक पलात्पालन चंदे साली ने आई कल दाल तीन दिन साली नती प्रश्न अक्ना दें आगे उसावीर बलपैम करना चंदे उल्ट इट दिन कथा तो आप पेन तीन देवे जनाधिपति वर किसीम चंदे कटे आने लैसती है दे इंदिया पे बलपैम आगती जनाधिपति वर अट पलासभा ती अन्न के द इंदिया अंदन तमो वेहदा द इंदिया अंदा की महिंद राजपक्ष महत्व एक पार एनगत्त अरे मंगे रणिल विक्रम सिंह दंग एनगा इंदिया अंदा की
අර දෝයා දන්න ඉන්දියාව අන්දන්න මේ අපිට මෙතන අවුල් තියෙනවා මේක දැම්ම තියාගන්න බෑ කියලා. එහෙම අවුලක් නෑ. එකම තියෙන අවුල තමයි 13 වෙනි සංශෝධනය හරහා පළාත් සභාව වලට පොලිස් බලතල ලබා දීලා තියෙනවා. ඒක සම්මත වෙලා තියෙනවා පාර්ලිමේන්තුවේ. ඒක දැන් ගැසට් නිවේදනයක් ගහලා ක්‍රියා ඒ බලතල ටික දෙනවද නැද්ද කියන ප්‍රශ්නේ තියෙන්නේ. ඒක ජනාධිපතිවරයා කරන්න ඕනේ. සමා වෙන්න මේ මම චූටි මේ මධ්‍යස්ථීමක් කරන්නම් මේ දැන් ඔය පොලිස් බලතල තමයි අනික් මේ මේකේ තියෙන වැදගත්ම කාරණේ දැන් ජනතාව තුළ මේ විශාලම කැළඹීමක් ඇති කරන්න සමත්ලා තියෙන ඔය පොලිස් බලතල කියන කාරණේ. හැබැයි මේ මිනිස්සු තුළ ඇත්තටම මේ ගැන කිසිම දැනුමක් නැහැ. නමුත් මේ ඒක ගැන ලොකු කැළඹීමක් තියෙනවා. ඔව් අපි පොඩ්ඩක් පැහැදිලි කරමු. මෙහෙමයි මේ රටේ සාමාන්‍ය ජනතාව මේ බදාත් වෙන සංශෝධනය ඒකේ තිබෙන පළාත් සභාවලට බලය ලබා දීම ගැන ඒගොල්ලන්ට එහෙම අවබෝධයක් නැහැ සාමාන්‍ය ජනතාවට. හරි. ඒක ඒක තමයි ඉතින් මේ ඕනම ලෝකයක සාමාන්‍ය ජනතාවගේ හැසිරීම. නමුත් මේ රටේ දේශපාලන නායකයෝ තමයි දේශපාලන ප්‍රශ්න අඳුරන්නේ. ඒතකොට දේශපාලන ඒ කියන්නේ නායකයෝ කියන්නේ. හරි මේ 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 හැමදේම ජනතාවට තේරෙනවා නායකයෝ උනේ නැහනේ. හරි නායකයෝ උන වෙන්නේ ජනතාවට නොතේරෙන හින්දානේ මේ ප්‍රශ්න විසඳන්න ඕනේ කියලා. එහෙමනේ ලෝකේ අනිකුත් රටවල් නායකයෝ ඉස්සරහට ඇවිල්ලා විසඳගෙන ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම අපිට වඩා පිටිපස්සේ ඉඳපු සිංගප්පූරුව වෙන්න පුළුවන්, මැලේසියාව වෙන්න පුළුවන්. දැන් මැලේසියාවේ ගත්තොත් ජාතීන් කීපයක් ඉන්නවා, භාෂාවල් කීපයක් කතා කරන ජනතාව ඉන්නවා. හරි ඒගොල්ලෝ ඒ ප්‍රශ්න විසඳගත්තා. මේ සිංගප්පූරුවේ භාෂා කීපයක් කතා කරන ජනතාව ඉන්නවා, ජාතීන් කීපයක් ඉන්නවා. නමුත් ඒගොල්ලෝ ඒ ප්‍රශ්න විසඳගත්තා. ඉන්දියාවෙත් මේ යම් ප්‍රමාණයකට ඒ ප්‍රශ්න විසඳගත්තා. නිදහස හම්බෙනකොට අපි විසඳගත්තේ නැහැ. ඒකේ මේ රට පාලනය කරපු හැම නායකයෙක්ම ඒකේ වගකීම දරන්න ඕනේ. ඒගොල්ලෝ ඔක්කොම මේ ජාතික ප්‍රශ්නේ Tamange බලය ලබා ගැනීමේ ව්‍යාපෘති හැටියට පාවිච්චි කළා. හැම නායකයාම අඩු වැඩියේ වශයෙන් ජාතිවාදය උස්සගෙන මේක පාවිච්චි කරා. නමුත් දැන් අපි ඇවිල්ලා තියෙනවා මේක විසඳගත යුතුයි. අපි කැමති වුණත් අකමැති වුණොත් රටක් හැටියට ඉස්සරහට යන්න ඕනේ නම් මේ ප්‍රශ්නේ විසඳගත යුතුයි. මේ ප්‍රශ්නේ වෙනුවෙන් අපි අවුරුදු 35ක යුද්ධයක් කළා, දරුණු යුද්ධයක්. ඒ යුද්ධය තුළ අපි ලක්ෂ ගාණක් අපේ ජනතාවගේ ජීවිත අපි නැති කරගෙන තියෙනවා. ඒක උතුර වෙන්න පුළුවන්, දකුණ වෙන්න පුළුවන්, නැගෙන වෙන්න පුළුවන්. ඒ ඔක්කොම මේ රටේ ඉපදිච්ච මිනිස්සු. විශාල මානව සම්පතක් අපේ රට දාලා ගියා මේ යුද්ධය නිසා. හරි එතකොට දැන් අපිට තවත් මේක නැවත වතාවක් එතනට තල්ලු කරන්න බෑ. ඉතින් සිහිබුද්ධිය තියෙන නායකයෝ නම් රටේ අනාගතය ගැන හිතන නායකයෝ නම් ඒගොල්ලෝ මේ ප්‍රශ්නේ මැදිහත් වෙලා විසඳන්න ඕනේ. මේක අවශ්‍යගෙන බලය ලබා ගන්න නෙමෙයි මං මට. නමුත් ජනාධිපතිතුමා මේ කරන්නේ වෙන ප්‍රොජෙක්ට් එකක්. ජනාධිපතිතුමා මේ දැන් පොලිස් බලතල දෙනවද නැද්ද කියන එක එයා මේ පාර්ලිමේන්තුවෙන් අහලා කරන්නෙම බොරුවක්නේ. මොකවුද මේ පාර්ලිමේන්තුවේ බහුතරය ඉන්නේ යාව බලයට ගෙනාපු මිනිස්සු. ජනාධිපතිවරයාව බලයට ගෙනාපු මිනිස්සු තමයි පොහොට්ටුව තමයි බහුතරය. හරි දැන් එයාගේ දෙවෙනියා කවුද? අගමැතිතුමා. ඉස්සෙල්ලා අගමැතිතුමාගෙන් අහන්නකෝ 13ට කැමතිද නැද්ද කියලා. අගමැතිතුමාගේ දේශපාලන ඉතිහාසෙම තියෙන්නේ 13ට විරුද්ධව. දිනේෂ් ගුණවර්ධන අගමැතිවරයා හැමදාම කතා කරේ බලය බෙදනවාට විරුද්ධව, ජාතික ප්‍රශ්න විසඳනවාට විරුද්ධව. හරි ඉස්සෙල්ලාම ජනාධිපතිවරයා අපෙන් අහන්න කලින් එයාගේ දෙවෙනියව එකඟ කරගන්න ඕනේ පොලිස් බලතල දෙනවද නැද්ද කියන එක. ඊළඟට යාව බලයටපත් කරපු රාජපක්ෂලා ඉන්නවනේ. ඒ රාජපක්ෂලගෙන් ඒ කැමැත්ත ගන්න ඕනේ. එහෙම අරගෙන තමයි එයා ඊළඟට අනිකුත් දේශපාලන පක්ෂ වලට කතා කරන්න ඕනේ. ඒතකොට තමන්ගේ ආණ්ඩුව ඇතුළෙම එක ගැන එකඟත්වයක් නැහැ. එයා බෝලේ දානවා විපක්ෂයට. අපිට කියන්න කියලා. අපි කියන්න කලින් එයාගේ දෙවෙනියකින් අහන්න කියන්නකො. රාජපක්ෂලගෙන් අහන්න කියනකො. යාව ජනාධිපති කරපු ඡන්දේ දීපු 134 ඒගොල්ලෝ කැමතිද නැද්ද කියලා අපෙන් අහන්න කලින්. එද අපි ඉන්නේ නිරවුල් අදහසක. අපි ජනාධිපති මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරන්න ඕනේ එච්චරයි. ඉතින් ජනාධිපතිවරයා ඒක කරන්නේ නැතුව එයා බලනවා දැන් විපක්ෂය බෙදන්න. මොකද දැන් ආණ්ඩුවට විරුද්ධව ලොකු බලවේගයක් නැගිටලා ඇවිල්ලා තියෙනවා. දැන් එයාට ඕනේ මේ 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 ප්‍රශ්නේ ඉස්සරහට දාලා විපක්ෂය අතර මතභේද ඇති කරන්න. ඒ ඇති කරලා මේ ඡන්දේ කල් දාගන්න. මං හිතන විදිහට එයා උපක්‍රම දෙකක් පාවිච්චි කරනවා. එකක් තමයි එයා කියනවනේ දැන් මේ සංශෝධන නිරවුල් වුණොත් තමයි ඡන්දේ තියන්නේ කියලා. ඒක බොරුවක්.
हेमना संशोधन इद्रिपत कर जनाधिपति वर या मेक मम इद्रिपत कर संशोधन या हेमन मुखा संशोधन मम दीर्ण पलासभा संशोधन तीन एक प्रश्न तम पोलिस बल तल क्रियात्मक विन संशोधन यदा पार्लमेंट खता मेक मे कोट सिंह कोट से क्रियात्मक करो ने विधायक बल तल पावीच कर मेथिवरण कमीशन मई अटपत करलागे चंडी कमिंग व्यवस्थावट मोहला या चंडी कम दल दागत्ता दंग इंदिया पलासभा पंकेला मैं आ इंदिया आवट की हुआ इंदा उतरू नैके नहीं रवित रत्ती अंकिल इंदिया को नया ना हेम बे लंका हेम पलासभा अंकिल दल ये मेतिवरण कल दी इकड़ संशोधन की इन्होंने मेक संशोधन को मेतिवरण अने पोलिस बल तल्टे कद की अंकिल दलन मेति एक मेतिवरण नृत्या इन क्रम वेद मे कथा करें मे संशोधन इच्छा संशोधन करता मेतिवार नहीं मेतिवार नहीं मैं आय चूटी बाधा करी मक करना थिंक मे ओब तुम आई मे इंडिया मे वेद लंका मेतिवार मे तरह मैंने इंडिया वट विशेष तमिलनाडु अम बलपेम तीन अदयी मे एक तीन बलपेम तम उतरून हीर प्रश्न दिन बलपेम अरे मंगिता इंडिया वट दैंग लंका पीलिबंध विशेष मे लोके मे भूगोली देशपालने तेक् एगोलो दैंग मे इंडिया मे प्रश्न विचारे मे रटेती अपे अनेकूत आर्थिक संपत् आर्थिक क्रियावली दंग एगोलो मे अति अभी दखने मे अदानी एक् दैंग समहार एव ग्यूसुंग आगे नवाट हेमदे आक किसी प्रसंधन आकने टेन्डर कैंद वीम आकने विनीत भाव तौरव दंग इंडिया गण दिन पटांगार विशेषेन्म दंग आर्थिक पत्ति अदानी वगे समागम अरे इतकोट दंग इंडिया मे वेलावे तमिलनाडु यम बलपेम केनवा हेमदाम मे मे उतर नैगे प्रश्न यम विष्णु क्लबा दें ये बलपेम तम मंगता इंडिया आंडोटे मम आप एक प्रश्न कट मट हरियटम एक्सप्लेनेशन का आवेन है मम एन आप ना आप हरियटम की मे कहा निन्नाट मे पोलिस बल तल हर मे विशेष सिद्धवेन विन सद विशेष पोलिसी मेमाई दे मम धन्यट धातु संशोधन अर्ह पलासभा पोलिस बल तल की एसपी वरियागे इंदम यह बल तले लभ एसपी वरियागे पल्ले ईट इहल इन पोलिस निलदारी मध्यम आंडे यटते तम इगोलो इन लोके होंगा कटवा पलासभा क्रम वल्ट फेडरल क्रम वल्ट बल बेदागेन इकट इन हर बलय बिधुवाई केवल रटकैडी ने एक मिथ्यावा एक मेरटे बहुतर जनता वे उलुलट मे दकुने नायको बलाय बलय लबा गणीम वेनुन दापु मिथ्यावा लोके बलय बेदागेन कोई बात रटवाल कैडी लगी ने अपे रटड वडा विशाल बल तलवल लोके अनिकुत रटवल बलय बेदागेन तीन अद इंडिया प्रांत गत्तोत्तेम अपे रटड वडा सीए गुण की बलय वेडी इम बिधील नैनी तमिलनाडु कवदा इंडिया कड़ी लगी नैनी अरे ये अगोल हमें चंदे बोत बहुत चंदे दी इंडिया वे इन्होने की अरे मिनीसुम बिधील अन्न कमती नै मिनीसु कमती इकटे नमूत मिनीसुंगे मिनीसुगे तीन आना देशपालन संस्कृतिमय भाषामय घटलू तीन आना एववा विसंदगा किसीम के यटपत् करगन बे तो मेराटे जाति इनकी प्या जीवत्न पलात्वशे जाति विधिलो थिंक ये पलात्ट हेमदेम मध्यमांडवे पालने नौकर ये पलात्ट बल लबा दे अबुतुमा दिदास पालवे दानमे काले अभी अलुत व्यवस्था वगेन है ये अलुत व्यवस्था विलावे पार्लिमेंट वे ये व्यवस्था संपादन मंडले कारक स्वभावट गिन्ने हुआ मे महामति वो दकुने हेम महामति वर एक मेकुवे पलासभा मीट वा बलतल उल पोलिस बलतल तिल्वा दकुने दकुनी पलात्ल इन महामति उतुरे
උතුරු නැගෙනහිර මහ ඇමතිවරුන්ට වඩා දකුණෙන් ඉඳන් ආපු ඇවිල්ලා මේ ඒවා වෙනුවෙන් කතා කරපු උදවිය ඒ කාරක සභාවට කට උතර දුන්නේ මීට වඩා පළාත් සභාව ශක්තිමත් කරන්න ඕනේ කියලා. හරි. ඉතින් මේක සමහර දේශපාලඥයන් විසින් Tamanගේ පැවැත්ම වෙනුවෙන් මේ රටේ බහුතර ජනතාවගේ ඔළුවලට මිත්‍යාවන් මවලා තියෙනවා. මේ පොලිස් බල දොල දුන්නොත් කඩාගෙන යන්න පුළුවන්. मे पला सभावल्ट मे बल तो दुनोट आईमे दी दी प्रश्न विसदगा बेरू आवृद्ध की अभी लतवेन अद की अद्रद हतरा आवृद हतरा तवम अभी द मगे मगे तात मगे सीय मम मे उम कथाकर दीलाट मगे पुता मेकम कथाकराय वागे पुता मेकम कथाकराय අපි මේකද මේ ඉතුරු කරලා යන්නේ යන්නේ මේ තවත් මේ සමාජයේ මේ බිදිලා මේ ප්‍රශ්නේ විසඳන්නේ නැතු. ඉතින් ලෝකයේ දියුණු රටවල් කියලා කියන රටවල් හොඟක් බොහෝ රටවල් වල බලය බෙදාගෙන එකට ජීවත් වෙනවා. ප්‍රශ්නයක් නැහැ. මම දන්නවා කැනඩාව වගේ අර මොකද කැනඩාවේ අර එක ප්‍රාන්තයක් වෙන් වෙලා යන්න හැදුවා. ඒගොල්ලෝ කෝ ඒගොල්ලන්ට ඒගොල්ලෝ ප්‍රංශ භාෂාව කතා කරන ප්‍රාන්තයක් තියෙනවා. ඒගොල්ලන්ගේ මේ 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 ප්‍රධාන ප්‍රාසාව ප්‍රංශය ඒගොල්ලෝ ඉංග්‍රීසි නෙමෙයි. ඊට පස්සේ කැනඩාවේ මට මතකයි දැන් අවුරුදු 10කට 15කට කලින් කැනඩාව ඇවිල්ලා ඒ ප්‍රාන්තයේ ජනමත විචාරණයක් තිබ්බා. ඕගොල්ලෝ වෙන් වෙලා යන්න කැමතිද කැනඩාවත් එක්ක එකතු වෙන්න කැමතිද කියලා. බහුතරය ඡන්දෙ දුන්නේ නැහැ අපි කැනඩාවත් එක්ක ඉන්න ඕනේ කියලා. ඒගොල්ලෝ වෙන් වෙන්න කැමති උනේ නැහැ. දැන් අපි උතුරු නැගෙනහිර ඡන්දයක් තිබ්බොත් මම කියනවා මට විශ්වාසයක් තියෙනවා දෙමළ ජනතාව බහුතරය ඡන්දෙ දෙනවා එකතු වෙලා ඉන්න ඕනේ කියලා. නමුත් ඒ එකතු වීම තුළ ඔවුන්ගේ අපේක්ෂාවන් ඔවුන්ට වෙන අසාධාරණ කටයුතු හා ඔවුන්ගේ බලතල ලබා දීම හා බලය බෙදා ගැනීම වෙනුවෙන් ඔවුන් පෙනී හිටිනවා. ඒක එච්චරයි. කවුරුත් මේ රට බෙදෙන්න කැමති නැහැ කවුරුවත්. අපි කවුරුවත් කැමති නැහැ බෙදලා ජීවත් වෙන්න. අපි ඔක්කොම ඕනේ එකට ජීවත් වෙන්න. නමුත් ඒ එකට වීම දීම තුළ අනිකුත් ජනකොටස්වල මේ අපේක්ෂාවන් ඔවුන්ගේ තිබෙන මේ අනන්‍යතාවයන් ඒවා ආරක්ෂා වෙන්න ඒක කරන්න බැරි වුණා අපේ නායකයන්ට එදා නිදහස ලබා ගන්නකොට එදා ආයුක කරගත්තා නම් අද අවුරුදු 35ක යුද්ධයකුත් නැහැ අපි ලෝකේ හොඟක් ඉස්සරහට ගිහිල්ලා තිබුණා අපි ඔක්කොම මේ ප්‍රශ්නේ තියාගෙන සෙල්ලම් කළා ඉතින් මම එකයි කියන්නේ පොදුවේ මේ රට පාලනය කරපු හැම නායකයෙක්ම මේක වෙනුවෙන් වග කියන්න ඕනේ මේ ජනතාවගේ හැඟීම් එක්ක සෙල්ලම් කරන්නේ හැඟීම් හවුස්සන්න ලේසි ඒක ලේසි හැඟීම් හවුස්සන්න ඒ ප්‍රශ්නෙට විසඳුම් ලබා දෙන එක තමයි අමාරු දේ සියලු ජනකොටස් එකට තියාගෙන ජීවත් වෙන එක තමයි අමාරු දේ ඒක ඒක කරන්න නායකයෝ අපේ රටේ පෞගේ කාලේ පුරාම අතලොස්සක් කරෙන්න හොඟක් අය ඉස්සරහට ආවේ නැහැ හොඟක් අය බලය ලබා ගත්තේ ඒ හැංගීම උස්සලා. ඉතින් මම කියන්නේ වික්‍රමසිංහ මහත්තයා මේ කරන්නේ දේශපාලන ගේම් එකක්. එයා මේ ගේම් එකක් ගහන්නේ. ඒ ගේම් එක එයා බලනවා ඒ ගේම් එක තුල විපක්ෂය බෙදන්න. බෙදලා එයාගේ ඡන්දේ තියන්න එයා බයෙන් හින්දා ඡන්දේ කල් දා ගන්න ගාන ගේම් එකක් කියලා තමයි මට නම් පේන්න තියෙන්නේ. හිතන විදිහට මේක අනිල් වික්‍රමසිංහ මහත්මයාගේ දේශපාලන ගේම් එකක් මේකේ සැලසුම මොකද්ද 2048 වෙනතුළු ජනාධිපතිවරු දෙනීමද ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔව් වගේ කතාවල් හැමදාම කියනවනේ දැන් 2048 කතාව අලුත් කතාවක් පටන් අරන් තියෙනවනේ දැන් ඊට කලින් මේ 2001 ආණ්ඩුව ගත්තම කියපු කතාවල් ටික බලන්නකෝ 2015 19 කියපු කතාවල් ටික බලන්නකෝ හරි 2015 19 ජන එතුමා අගමැති වෙලා ඉන්නකොට පාර්ලිමේන්තුවට තෝ වගේම මාසයකට ඇවිල්ලා එක දවසක් ඇවිල්ලා කතාවක් කියනවා. හරි. මේ ඒ කතාවලට අපි පිටිපස්සේ ඉඳගෙන මේසෙල ගැව්වා. දැන් ඒ පුටුවේ ඉඳගෙනම පොදු පෙරමුණේ පොට්ටුවේ කට්ටිය තියාගෙන ඒ කතාව කියනවා. දැන් ඒගොල්ලොත් පිටිපස්සේ ඉඳගෙන අපුඩිය ගානවා. හරි. ඒ ඉන්න රනිල් වික්‍රමසිංහ මේ 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 ජනාධිපතිවරයා අලුත් කතාවල් කියන්නේ නැහැ. ඔක්කොම පරණ කතා කිය හරෝ හරෝ එයා මේ කියන්නේ. හරි. එයා මේ බලන්නේ දැන් මේ වෙලාවේ ඊළඟ ජනාධිපති මැතිවරණේ ජයග්‍රහණය කරන්න පාවිච්චි කරන්න පුළුවන් තුරුම්පු ටිකක් හොයනවා. එයා දේශපාලනය කරන්නේ නැහනේ. එයා කරන්නේ චෙස් ගේම්. එයා මැනිපුලේට් කරන්නේ. හරිද? දැන් එයා මේකත් කරන්නේ මැනිපුලේෂන් එකක් කරනවා එයා. හරිද? එයා ඊතෝ එහාට මෙහාට කරන එක තමයි කරන්නේ. දැන් එයා බලනවා මේ ප්‍රශ්නේ දාලා පාර්ලිමේන්තු විපක්ෂයේ ඉන්න කට්ටියව එකනෙන් එකනාව හපන්න පුළුවන්ද කියලා බලනවා. ඒක තමයි යාමික කරන්නේ. කරලා විපක්ෂය බෙදන්න පුළුවන්ද කියලා බලනවා.
බල බැලීම හා ඊළඟට ඉන්දියාවට පෙන්වන්න හදනවා මේ මේ ඡන්දි තියාගන්න තත්ත්වයක් මෙහි නැහැ මේ මේ කට්ටිය ඔක්කොම පරස්පර විරෝධී අදහස් වල ඉන්නේ කියන එක ඉන්දියාවට පණිවිඩයක් දෙන්න මේ හැම මේකේ සම්පූර්ණයෙන්ම පිටිපස්සේ තියෙන්නේ මේ ඡන්දය පළාත් සභා ඡන්දය කල්දබා ගැනීම තමයි තියෙන්නේ මොකද 2015 19 තමයි කාලේ එතුමා අගමැති වෙලා ඉන්නකොට තමයි ඔය පළාත් සභාව විසිරුව ඇරි 2019 අප්‍රේල් මාසේ හරි ඒ එදා අප්‍රේල් මාසේ ඡන්දේ නොතියන්නත් හේතුව අපි දන්නවා එදා ඒ ඡන්දේ තියන්න කියලා අපි පාර්ලිමේන්තු කණ්ඩායම ඇතුලේ අපි කිව්වා නමුත් මෛත්‍රීපාල සිරිසේනගේ උවමනාවට රනිල් වික්‍රමසිංහ ජනාධිපති දැන් මේ වර්තමාන ජනාධිපතිවරයා එදා අගමැතිවරයා හැටියට ඒ ඡන්දේ කල් දාන්න උපක්‍රම කරා හරි නැවතත් මේ කරන්නේ ඒ එදා ඒ කරපු දෙයම තමයි එදා අගමැති වෙලා ඉඳන් කරපු දෙය තමයි අද ජනාධිපති වෙලා එතුමා මේ කරන්නේ ඡන්දේ කල් දාගන්න අපි ජනාධිපතිවරයාට කියන්නේ තව පිස්සු කෙලින් නැතුව මේ හොරු නඩේ ආරක්ෂා කරන්න නැතුව මේ මේ රට බංකොලොත් කරපු ආ මේ වංචා දූෂණ වලින් මේ රට විනාශ කරපු ආව ආරක්ෂා කරන්න නැතුව ජනතාවට ජනවරමක් ලබා අලුත් ජනවරමකට යන්න අවස්ථාව ලබා දෙන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ගින්දරත් එක්ක තමයි එයා මේ සෙල්ලම් කරන්නේ එයා අත පුච්ච ගන්නවා මේ මොකද රටේ පැහැදිලිවම ජනතාව දැන් මේ පාර්ලිමේන්තුව විකෘති වෙච්ච පාර්ලිමේන්තුවක් තියෙනවා මම විකෘති කියලා කියන්නේ මේ පාර්ලිමේන්තුවට ජනවරම ලැබුණේ පොහොට්ටුවේ 148 දෙනා පත් කරගන්න මහින්ද රාජපක්ෂව අගමැති කරා ඒකෙන් තමයි ඒගොල්ලෝ ජනතාවගේ වරම ගත්තේ ඒතොර මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කමින් ඉල්ලා අස්තනායි කියලා කියන්නේ ඒ ජනවරම ඉවරයි ඒක තේරුම් ගන්න හරි පොහොට්ටුවට 148ක മന്ത്രിවරු ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට පත් කරගන්න පුළුවන් අවස්ථාව ලැබුණේ ඒගොල්ලෝ ජනතාව ඉස්සරහා ගිහිල්ලා කිව්වේ මහින්ද අගමැති කරන්න ඡන්දි දෙන්න කියලා. ඒකනේ. ඒක තමයි ඒගොල්ලන්ගේ සටන් පාඩේ. රයිට්. මහින්ද අගමැති කරන්න ඡන්දි දෙන්න ගෝඨාභයගේ සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක කරන්න ඡන්දි දෙන්න. ඒක දාලා ඒ දෙක තමයි ඒගොල්ලන්ගේ සටන් පාඩේ උනේ. හරි. ඒතොර ද මහින්දගේ අයිලාසීමත් එක්ක ඒක ඉවරයි. ගෝඨාභයගේ ඉලාසීමත් එක්ක මොකද්ද එයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ සෞභාගයේ දැක්මත් ඉවරයි. දැන් යන්නේ සෞභාගයේ දැක්ම නෙමෙයිනේ. දැන් යන්නේ මොකද්ද? දැන් යන්නේ යලි පුපුදුමු ශ්‍රී ලංකා. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහගේ දැක්ම. හරි. දැන් යන්නේ යලි පුපුදුමු ශ්‍රී ලංකා එක. ඒතකොට මේ ඒකට ජනවරමක් නැහැ. හරි. මේ ප්‍රධාන ජනවරම දෙකම දැන් නිෂේධ වෙලා තියෙන්නේ. මහින්ද රාජපක්ෂ ඉල්ලා අසීම තුල ඒ ජනවරම නිෂේධ වුණා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉල්ලා අසීම තුල යලි මොකද්ද සෞභාගයේ දැක්ම නිෂේධ වෙලා. හරි දැන් ජනතාවගේ අනුමැතියෙන් තොරව තමයි දෙකම යන්නේ. යලි පුපුදුමු ශ්‍රී ලංකා එකට ජනවරමක් ලැබිලා නැහැ. දිනේෂ් ගුණවර්ධන අගමැති වෙන්න ජනවරමක් ලැබිලා නැහැ. එතකොට ඒ හින්දා තමයි කියන්නේ ජනවරම විකෘති වෙච්ච පාර්ලිමේන්තුවක් මේ තියෙන්නේ. එතකොට ඒ විකෘතිය හරිගස්සන්න නම් ජනතාවට අවස්ථාව ලබා දෙන්න ඕනේ පාර්ලිමේන්තු ඡන්දයක් තියලා. දැන් ජනාධිපතිවරයාට ඒක කරන්න විවස්ථාමේ දැන් බලය තියෙනවා. දැන් අවුරුදු දෙක ආමාරයෙන් පස්සේ පාර්ලිමේන්තු විසිරුවා ඉන්න පුළුවන්. නමුත් ජනාධිපතිවරයා දැන් මේක කරන්නේ නැහැ. ඇයි කරන්නේ? ඒක දෙන ප්‍රශ්නේ ජනාධිපතිතුමා එයා පොහොට්ටුව ආරක්ෂා කරනවා හරි ඒ හින්දා එයා පාර්ලිමේන්තුව විසිරුවා හරින්න ලෑස්ති නැහැ ඒ හින්දා තමයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ එළියේ ජනතාවගේ විශාල විරෝධයක් තියෙනවා මේ පාර්ලිමේන්තුව ගැන මේක වැඩක් නැහැ මේ පාර්ලිමේන්තුව තමයි මේ රටේ ආර්ථිකයේ බංකොලොත් කරන්න තීන්දුව తీරන ගත්ත පාර්ලිමේන්තුව මේ කැබිනට් මණ්ඩලය තමයි මේ රට විනාශ කළේ ඒකයි මිනිස්සු කියන්නේ උඹලා ඔක්කොම පළයල්ලා කියලා ඉතින් ජනාධිපතිතුමා උන්ට යන්න නොදී එයා අල්ලගෙන ඉන්නවා ගාඩ් එක දාගෙන. හරිද? ඉතින් බලමුකෝ එයාගේ ගාඩ් එක කොච්චරකල් තියෙයිද කියලා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. එයා ගාඩ් එක වෙලා තියෙනවා. මිනිස්සු කියනවා උඹලා පළයල්ලා දැන් ඇති. උඹලා මේක කෑවා. අපේ රටේ අපේ ළමයින්ගේ අනාගතේ විනාශ කරා. අපේ අම්මලා තාත්තලා පෙට්‍රෝල් පෝලිම් වල ඩීසල් පෝලිම් වල ගෑස් පෝලිම් වල බෙහෙත් නැතුව මැරුණා. කියලා මිනිස්සු කියන්නේ. එහෙනම් දැන් අපිට එපා උඹලා කියලා මිනිස්සු කියන්නේ ඡන්දයක් කිල්ලන ඡන්දයක් තියපන් අපිට. දැන් ජනාධිපතිවරයා ඒක තියන්නේ නැහැ. ඒක නොතියවම ජන මිනිස්සු වෙන වෙන සටන් ක්‍රම පාවිච්චි කරනවා එළවන්න.
එතකොට මේගොල්ලෝ කියයි ආ ප්‍රජාතන්ත්‍ර විරෝධී මේ මේවා මේ මේ මේවට අපි ඉඩ දෙන්නේ නැහැ කියලා ඒකන ජනාධිපතිතුමා ඇවිල්ලා පාට් එක දාන්නේ හ ඒක තමයි ඒක තේරුම් ගන්න ඕනේ දේශපාලඥයන් කියලා කියන්නේ මිනිසුන්ගේ හැසිරීම රටාව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඒක දේශපාලන විද්‍යාව කියලා කියන්නේ ඕකට ඒකනේ හරි අපි දොස්තර මහත්තයා කරන වැඩේ ඉංජිනේර් මහත්තයා කරන වැඩේ දේශපාලඥයන්ට කරන්න බෑ ඒ දේශපාලඥය කියලා කියන්නේ වෙනම කොටසක්. ඒ වැඩේ දොස්තර මහත්තයාට අවිල කරන්නත් බෑ. හරි. ඒ දේශපාලඥය කියන්නේ ඒගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ මිනිස්සුන්ගේ මේ මේ හද හෘද ස්පන්දනය තේරුම් ගන්න, ඒගොල්ලන්ගේ හැසිරීම රටාව තේරුම් ගන්න, ඒගොල්ලෝ හිතන විදිය තේරුම් ගන්න. ඒගොල්ලෝ මොකද්ද මේ කියන්නේ කියලා තේරුම් ගන්න. तो एक देशपालज्ञ नायक वग की तेरूंगा बेरना देशपालज्ञो नेमी देशपालज्ञो नेमी तो मे विन कट्टी अक्मे एक मंकिया नहीं रणिल विक्रम सिंह महत्या और दुपनाक वगे देशपालन इतिहास अक्न मनुष्य मे क्रियावली आट तेरूंगा बेरी ना एक लोग प्रश्न मरती मरती ना एम प्रश्न आक मुकद आप मिचर काल या वेडकर मे आट तेरी नाचकोम तेरू नहीं ना तेरू ना तीन दान एक सज्जाति पक्ष है ඒක ආසනේ කරේ වැටුනේ ඒකනේ ඉතින්ම පේනවනේ යාට ඒක තීරුම් ගන්න බැරි වුණා කියලා ඒ බැරි ඉතින් අන්තිමට යාට ජාතික ලයිස්තුවෙන් එන්න උනේ ඒක තීරුම් ගත්තා නම් ඒක වෙන්නේ නැහැනේ එතකොට යා මිනිසුන්ගේ ක්‍රියාවලිය හා මිනිසුන් සිතන පතන ඒ මිනිසුන්ගේ හෘද ස්පන්දනය තීරුම් ගැනීම පැත්තෙන් ෆේල් වෙච්ච නායකයෙක් කියලා එයා අසාර්ථකයි असार्थक नायक मेरा नायक वेलाट तव दुरटतेन व्यवस्था मे बल पावित कल जनता वट अवस्था लादेनो ने अलू तांडुअक् अलू खंड जनता पत्कर मे पार्लिमेंट जनता वे अपेक्षावन अभिलाषा नियोजने पार्लिमेंट अक्नो अद मे पार्लिमेंट एम का අද මේ පාර්ලිමේන්තුව වල ජනමතයක් නැති කිසිදු ආකාරයේ වළංගුභාවයක් නැති පාර්ලිමේන්තුව. නමුත් ව්‍යවස්ථාමය නීතිමය යට ඉතින් යම් වළංගුභාවයක් තියෙනවා. ඒක ඒක වෙන කතාවක්. හරි. ඒ නීතියෙන් තියෙන නමුත් නීතියෙම තියෙනවා අවුරුදු දෙකමාරකට පස්සේ විසිරවන්න පුළුවන් කියලා. ඒ අවුරුදු දෙකමාරකට පස්සේ විසිරවන්න පුළුවන් කතාව ගෙනාවේ මේ වගේ අර්බුදකාරී ප්‍රශ්නයක් ආවොත් එම මේ පාර්ලිමේන්තුව විසිරවාරින්නේ. ඒකට තමයි අවුරුදු දෙකමාර කියන එක ව්‍යවස්ථාවට දැම්මේ. නැත්නම් ඒක දාන්න ඕනේ නැහැනේ. අවුරුදු පහම පාර්ලිමේන්තුව ඉන්න පුළුවන් කියලා ඒක තියාගන්න තිබුණානේ ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලය දීලා තියෙන්නේ රටේ මේ වැනි අර්බුදකාරී තත්ත්වයක් මතු වුණොත් මේ පාර්ලිමේන්තුව විසිරෙන්න. ඉතින් අපි ජනාධිපතිවරයාට කියන්නේ තව පිස්සු කෙලින් නැතුව මේ හොරු නඩේ ආරක්ෂා කරන්න නැතුව මේ මේ රට බංකොලොත් කරපු ආ මේ වංචා දූෂණ වලින් මේ රට විනාශ කරපු ආව ආරක්ෂා කරන්න නැතුව ජනතාවට ජනවරමක් ලබා අලුත් ජනවරමකට යන්න අවස්ථාව ලබා දෙන්නේ